අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව කතා කරේ යම් යම් ආර්ථිකය පිළිබඳව අලුත් ආණ්ඩුව ගත්ත සමාවෙන ජනාධිපතිතුමා සහ ඔහුගේ ත්‍රිපුද්ගල කැබිනට් කමිටුව ගත්ත තීරණ සම්බන්ධයෙන් අපේ අදහස් කිහිපයක් ප්‍රකාශ කරන්න. දැන් බලන්න අපිට මේ ඡන්දයට කලින් ලොකු විවාදයක් තිබුණා මේ ජාත්‍යන්තර මූල අරමුදල සම්බන්ධයෙන්. ඒක තමයි මං හිතන්නේ ආර්ථිකය පැත්තෙන් අපි සාකච්ඡා කරනකොට තිබිච්ච ලොකුම සාධකය. කලින් කිව්වා මේ ජනාධිපතිතුමාගේ කණ්ඩායම කිසි විදියකටත් IMF එකත් එක්ක යන්නේ නැහැ. IMF එකෙන් කිසි දවසක ගොඩ ගිය රටක් නැහැ. ඊට පස්සේ IMF විවාදයේදී ඒකට විරුද්ධව ඡන්දෙ දුන්නා. ඊට පස්සේ ඒ සඳහා ගෙනාපු මේ යෝජනාවට අනුව ඒ වැඩපිළිවෙලට අනුව ගෙනාපු නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. උදාහරණයක් ඇටියට මහ බැංකුවේ ස්වාධීනත්වයේ සම්බන්ධයෙන් මහ ලොකු කතාවක් කියලා ඒක කරන්න දෙන්නෙම නෑ. ඒක අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඊළඟට ණය කළමනාකරණයේ පනත සම්බන්ධයෙන් විරුද්ධ මේ සියලු දේට විරුද්ධ වුණා. අවසානයේ මට මතකයි ජනාධිපතිතුමා මං හිතන්නේ ප්‍රධාන නාලිකාවක ගිය සාකච්ඡාවකදී කිව්වා මේ DSA එක සම්බන්ධයෙන් කතා කරා. මේක DSA කියන්නේ Debt Sustainability Agreement. එහෙම නැත්නම් මේ ණය තිරසාර කිරීමේ විශ්ලේෂණය. මේ DSA එක මත තමයි සම්පූර්ණ IMF වැඩපිළිවෙල සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල රඳා පවතින්නේ. ඔබලාට මතක ඇති අපි දිගින් දිගටම තර්කයක් ඉදිරිපත් කරා ජනතාව මුලා කරන්න එපා, මේ DSA එක වෙනස් කරන්න පුළුවන් කියලා, ඒක වෙනස් කරන්න හැකියාවක් නැහැ කියලා. නමුත් මේ විද්වත් කතිකාවලදී ඊළඟට ඔවුන් ජනතාවට ඒ කතා කරපු අවස්ථාවලදී ඊළඟට සමාජ මාධ්‍යයේ සහ ප්‍රධාන මාධ්‍යයේ කිව්වේ නෑ අපි මේක වෙනස් කරනවා. අත වශයෙන්ම අනුර කුමාර ජනාධිපතිතුමා කිව්වා අවුරුදු එකහමාරක් උත්සාහ කරනවා කරන්න. අවුරුදු එකහමාරක් කරලා බැරි වුණොත් අතාරිනවා කියලා කිව්වා. ඒක තමයි එතුමා කිව්වේ. එතුමා කිව්වා ඒක මේක කරනවා කියලා. මිනිස්සු විශ්වාස කරා. මිනිස්සු විශ්වාස කරා JVP NPP ආණ්ඩුව මේ රනිල් වික්‍රමසිංහ සමග IMF එකත් එක්ක ආපු වැඩපිළිවෙල සාධනීය ලෙස වෙනස් කරන්න උත්සාහ කරයි. බැරි වුණොත් අවුරුදු එකහමාරකින් ඒකෙන් ඒක කරගෙන යන්න ඉඩ දෙයි කියලා. අපි මේකට හාත්පසින්ම වෙනස් අදහසක් ඉදිරිපත් කරා. අපි ඇත්ත කතා කරා, යථාර්ථය කතා කරා, කරන්න පුළුවන් කරන්න බැරි මොනවද කියලා කතා කරා. නමුත් එතෙන්දී දැන් අපිට පේන දේ තමයි, මම දැඩි විශ්වාසයෙන් කියනවා, හරි අපි එදත් කිව්වා, මීට කලිනුත් කිව්වා, ගෝඨාභය මහත්තයා ඉන්න කොටත් කිව්වා, අදත් කියනවා, කිසි විදියකට DSA එක මේ කට්ටිය වෙනස් කරන්න තියා වෙනස් කරන්න ඉල්ලන්නෙත් නැහැ. හොඳේ, ඒ කියන්නේ Debt Sustainability Agreement එක, එහෙම නැත්නම් ණය තිරසර කිරීමේ විශ්ලේෂණය, ඒක තමයි මම දිගින් දිගටම ජනතාවට පැහැදිලි කරලා දුන්නා. මේක තමයි පාදම, ෆවුන්ඩේෂන් එක. මේක තමයි වෙනස් කරනවා කිව්වේ. ඒක වෙනස් කරලා ඒක උඩ තියෙන agreement එක වෙනස් කරනවා කියලා කිව්වා. මම කියනවා ඒක වෙනස් කරන්න තියා ඒක වෙනස් කරන්න ඉල්ලන්නේවත් නැහැ. අවුරුදු එකහමාරක් තියා දවස් එකහමාරක්වත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරේ නැහැ. මේ ඔක්කොටම එකඟ වෙලා, ඔක්කොටම එකඟ වෙලා එන අවුරුද්දේ 115ක රජයේ ආදායම ලබා ගැනීම ඒ විදියටම සිද්ධ වෙනවා. එතකොට බදු ලක්ෂේ ඉඳලා ලක්ෂ දෙකට ඒ බදු ගෙවන සීමාව ලක්ෂ දෙකට වැඩි කරනවා නම් එහෙමනම් ඒ අහිමි වෙන ප්‍රමාණය වෙන බදු වලින් ලබා ගන්න එකඟ වෙලා තියෙනවා. හරි, ඉතින් ඒක මේකෙන් තේරෙන්නේ මේ දවස් 10 ඇතුළත, මම කතා කරන්නේ ආර්ථිකය පැත්තෙන්, මේ දවස් 10 ඇතුළත මේ රටේ ජනතාවට කියපු IMF එක සම්බන්ධයෙන් මේ පපුවට ගහලා කතා කරපු දේවල් එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. කිසිම එකක් සිද්ධ වෙන්නේ නැහැ. ඔව්, පාසල් උපකරණ වලට ගහලා තිබිච්ච බදු, මොනවාද මෙඩිකල් ඉක්විප්මන්ට් වලට ගෙනාපු වැට් එකට අපි කවුරුත් විරුද්ධ වුණා. හරි, ඒක මුදල් කමිටුවෙත් විරුද්ධ වුණා, පාර්ලිමේන්තුවෙත් විරුද්ධ වුණා, අපි ඉදිරිපත් කරපු වැටපිළිවෙලෙත් ඒකට විරුද්ධ වෙලා ඒ පොඩි පොඩි සංශෝධන කරන්න මං හිතන්නේ
ජනාධිපති එවකට හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයත් කිව්වා ඒව කරනවා කියලා. එතකොට ඒ හැමෝම කියපු දේවල් ගන්නෙ මම මේ කියන්නේ. මම මේ කියන්නේ මොවුන් කියපු දේවල්. මොවුන් රටට කියපු දේවල්. මාස 6න් 6ට පඩි වැඩි කරනවා කිව්වා. මම කියනවා මාස 6න් 6ට කොහොම පඩි වැඩි කරන්න තියා ඊළඟ අවුරුද්දේ ජනවාරි මාසයේ පළවෙනිදා ඉදිරිපත් කරන්න වෙන්නේ පළවෙනිදා ඉඳන් ඉදිරිපත් කරන්නේ වෝට් ඔන් account එක. බජට් එකක් නෙමෙයි. බජට් එක ඉදිරිපත් කරන්න වෙන්නේ 2025 පළවෙනි කාර්තුවේ. හරි 2025 පළවෙනි කාර්තුවේ බජට් එකක් ඉදිරිපත් කරනකොට වෝට් ඔන් account එක තියෙන්නේ පළවෙනි මාස 4ට. ඒකේ ණය ගන්න පුළුවන් මාස 3ක ණය විතරයි කලින් අවුරුද්දේ මේ approve කරලා තියෙන. ඒ නිසා කිසි දෙයක් කරන්න බෑ. කරන්නෙත් නෑ. කරන්න ඉල්ලන්නෙත් නෑ. හරි? එතකොට මේ ආර්ථිකය පිළිබඳ IMF එක agreement එක වෙනස් කරනවා. තව දෙයක් කිව්වා. ජනාධිපතිතුමාමයි මේක කිව්වේ. ඔහු කිව්වා මේ අර 1 to 1 මේ සාකච්ඡාවේදී මේ 2030 වෙන 30 32 වෙනකොට මම හිතන්නේ ඔහු කිව්වේ මේ 95%ක් දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ණය තියෙනවා. මේක හොඳටම වැඩි. අපි මේක අඩු කරගන්න. අපි මේක අඩු කරගන්න. ඒ DSA එක වෙනස් කිරීම හරහා මේක කරනවා. අපි කිව්වා ඒක කරන්න බෑ කියලා. හැබැයි ඒගොල්ලෝ කිව්වා නෑ ඒක කරනවා කියලා. අවුරුදු එකමාරක් උත්සාහ කරනවා කිව්වා කරන්න. ඉතින් මෙතන මම හිතන්නේ කවුරුත් තේරුම් ගන්න මේ කියලා තියෙන්නේ ඇත්ත නෙමෙයි. හරි? මේ නැවතත් ජනතාවට කිව්වේ එකක් කරන්නේ තව එකක්. හරි? එතකොට දේශපාලනය කරනකොට මිනිස්සු නොයෙකුත් දේවල් ස්ටේජ් එකේ හදලා කියනවා. ඒ වුණාට යථාර්ථවාදීව මොකද්ද කරන්න පුළුවන් මොකද්ද කරන්න බැරි කියන එක යමෙක් කියනකොට ඒ පුද්ගලයාගේ ක්‍රෙඩිබිලිටි එක මත ජනතාව එක්ක පිළිගන්නවා පිළිගන්නේ නැහැ. නමුත් ඉහළ ජනතාව ක්‍රෙඩිබිලිටි එකක් තියෙන පුද්ගලයෙක් කිව්වහම බොහෝ වෙලාවට බොහෝ ජනතාව එක පිළිගන්නවා. එතකොට මේ ආර්ථික කමිටුව මහාචාර්යවරු හරි ඊළඟට මේ කට්ටිය දිගින් දිගටම කිව්වා මේක කරනවා කියලා. දිගින් දිගටම කිව්වා. මේ පාදම වෙනස් කරනවා. වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්නත් බෑ. වෙනස් කරන්න බෑ. වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්න ඉල්ලන්නෙත් නැහැ. හරි. ඊළඟට මොකද්ද කිව්වේ? මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම. මොකද්ද කිව්වේ? අපෝ මේ MLB macro link bond මේකට අපි එකඟ නැහැ. අපි එකඟම නැහැ. මේ මේ ක්‍රමවේදයට එකඟම නැහැ. මේ ණය ගත්ත කට්ටියගේ ණය ඉස්සෙල්ලා විගණනය කරනවා. විගණනය කරලා ඒ විගණනයට අනුව කාටද මේ ණය නැවත ප්‍රතිව්‍යුහගත කරන්න කියන එක පිළිබඳව ඒගොල්ලෝ තීරණයක් ගන්නවා. ඊට පස්සේ එමනේ කිව්වේ. ඊට පස්සේ ගෙවිය යුතු පුද්ගලයන්ට ගෙවනවා. ගෙවිය යුතු අනිත් ගෙවිය නොයුතු පුද්ගලයන්ට ගෙවන්නේ නැහැ. මොකද මේ ණය හොරකම් කරපුවා. මේ ණය ගත්ත ට්‍රිලියන් 8ක් ට්‍රිලියන් 6ක් හොරකම් කරා. එතකොට මේ හොරකම් කරපු සල්ලි ඉස්සෙල්ලා අපි විගණනය කරලා ඌහාරික විගණනය කරලා ඊට පස්සේ හොරකම් කරපු සල්ලි නැවත ගෙවන්නේ නැතුව ඇත්ත වශයෙන්ම පාවිච්චි කරපු සල්ලි නැවත ගෙවන්න ඒ ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා. මම අද කියනවා ඒක සම්පූර්ණයෙන්ම ඒ කියලා තිබුණේ මුසාවක්. මම කියනවා ඊයේ වෙනකොට එකඟ වෙලා තියෙනවා අර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ඒ විදියටම ක්‍රියාත්මක කරන්න කියලා. ඒ විදියටම ක්‍රියාත්මක කිසිම වෙනසක් නැහැ. ඇත්ත වශයෙන්ම වෙනසක් නැහැ විතරක් නෙමෙයි. සිටි බැංකුව කියන බැංකුවට කියලා තියෙනවා දැන් සියලුම රටේ ජනාධිපතිවරයා මේකට එකඟයි, රාජ්‍ය එකඟයි, ඊළඟට මේ ණය හිමියෝ එකඟයි. ඒ නිසා දැන් කිසිම සාකච්ඡාවක් අවශ්‍ය නැහැ. මම කියනවා පුළුවන් නම් එක සාකච්ඡාවක් කරන්න. එක දවසක් මේ ණය හිමියන්ට කතා කරන්න නැවතත් එක දවසක් කතා කරන්න. දවසක් කතා කරලා කියන්නේ අපිට අපි ජනතාවට පොරොන්දුවක් දුන්න හොරකම් කරපු සල්ලි ගෙවන්න අපි සූදානම් නැහැ. හොරකම් කරපු සල්ලි අපි ගෙවන්නේ නැහැ. අපේ විගණනයෙන් පස්සේ හොරකම් කරපු සල්ලි අපි අරගෙන එනවා හොරකම් කරපු දාලා දාපු තැන් වලින්. ඇත්තට ජනතාව වෙනුවෙන් ගත්ත ණය
ප්‍රතිව්‍යුහගත කරන්න අපි සූදානම්. එක සාකච්ඡාවක් කරන්න, එක දවසක් කරන්න. කරන්නේ කරන්නේ නැහැ. හරි, එතකොට ජනතාවට මේ හොරගම් කරපු සල්ලි ගෙවන්නේ නැහැ. මේ මෙව්වා විගණනය කරනවා. අපි මේවට එකඟ නැහැ. අමූලික මුසා. ඒක තමයි ඇත්ත. හොඳේ? එතකොට ජනතාව අපි කියන දේවල් විශ්වාස කරේ නැහැ. හරිසඩි සිල්වාට බෑ. හරිසඩි සිල්වා කරන්නේ මේ 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 මේකේ ලොකු වෙනසක් කරන්න බෑ කියලා එයා කියනවා. එහෙනම් මොනවටද අපි යාට ඡන්ද දෙන්නේ? ඇයි සජිත් ප්‍රේමදාස කියන්නේ? සජිත් ප්‍රේමදාස කෙනාවොත් ඒගොල්ලෝ මේක ලොකුට වෙනස් කරන්න බෑ. ඒගොල්ලෝ හොරකම් කරපු සල්ලි ගේන්නේ නැහැ. ඒගොල්ලෝ මේ නාය හැමෝටම ගේනවා. ඉතින් මොනවටද යාට ඒගොල්ලන්ට ඡන්ද දෙන්නේ? අපි JVP එකට ඡන්ද දෙනවා. JVP එකට ඡන්ද දුන්නම JVP එක මේ 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 නායකාරගෙන හොරකම් කරපුවා ගෙවන්නේ නැහැ. කො 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 එහෙම නැංග කරන්න එපා. කරන්න බැරි නම් අනුර කුමාර ජනාධිපතිතුමා කිව්වම අවුරුදු එකමාරක් උත්සාහ කරනවා කියලා. කිව්වේ නැද්ද? කිව්වා නේද? මාධ්‍යවේදිකෙන් අහන්නේ කිව්වද නැද්ද? කිව්වා. කිව්වා. හරි, එහෙමනම් මම ජනතාවට කියන්නේ, හරි දැන් ඔය කට්ටියට හොඳටම වෙලා ඇති ඇත්ත තේරුම් ගන්න. හරි, ගැලරියට නෙමෙයි මම මේ කතා කරන්නේ. මම කතා කරන්නේ මේ රටේ බුද්ධිමත් ජනතාවට. බුද්ධිමත් ජනතාවට කිව්වේ මොකක්ද? කරන්නේ මොකක්ද? මාස 6න් 6ට පඩි වැඩි කරනවා කියලා. හරි, ඊට පස්සේ සුබෝධිනී වාර්තාව ක්‍රියාත්මක කරන්න කියලා ගුරුවරුන්ගේ පඩි වැඩි කරන්න පාරට බැස්සුවා ටීචර්ලා. බැස්සුවානේ. ඊට පස්සේ කිව්වා කතර ගහන්න කියලා සුබෝධිනී වාර්තාව මේ ක්‍රියාත්මක කරනවා කියලා. දැන් මොකද කියන්නේ? දැන් සුබෝධිනී වාර්තාව ගැන වචනයක්වත් කතාවක් නැහැ. මාස 6න් 6ට පඩි වැඩි කරනවා තියා පඩි වැඩි කරන එකක් ගැන කතා කරන්නේත් නැහැ. කියන්නේ තවත් කමිටුවක් පත් කරනවා කියලා. ඉතින් මෙහෙමයි අපි මට මෙතන තියෙන මේ කතන්දරේ තමයි ජනතාවට යථාර්ථය පෙන්වලා දීලා මේකේ කරන්න පුළුවන් දේවල් බැරි දේවල් මොනවද කියන එක අපි එදා කිව්වා. ගෝඨාභය මහත්තයා ඉන්න කාලේ ඉඳන්ම කිව්වා. ගෝඨාභය මහත්තයා එන කලිනුත් කිව්වා. ඔය ගෝඨාභය මහත්තයා කරන දේවල් කරන්න ගියොත් එහෙම මේක කඩාගෙන වැටෙනවා කියලා කිව්වා. හැබැයි ගෝඨාභය මහත්තයාට ඡන්දෙ දුන්නා. ඊට පස්සේ මේක කඩන් වැටෙන්න ගියා. කඩන් වැටෙන්න යනකොට අපි කිව්වා IMF එකට ගිහිල්ලා මේක බේර ගන්න කියලා. නෑ නෑ, පුළුවන්. අපි දන්නවා සිස්ටම් එක. හරි, ඊට පස්සේ කඩාගෙන වැටුණා. ඊට පස්සේ කිව්වා IMF එකට යන්න. නෑ නෑ, IMF එකට යන්න ඕනේ නැහැ කියලා මේ කට්ටිය කිව්වා. අවසානේ ගියා. ඊට පස්සේ මොකද කිව්වේ? අපිට ඡන්දෙ දෙන්න අපි මේක වෙනස් කරනවා කියලා කිව්වා. හරි, ඊට පස්සේ ඡන්දෙ දුන්නයින් පස්සේ වෙනස් කරන දැන් වචනයක්වත් සතයක්වත් කතා කරන්නේ නැහැ. ඒ විදියටම මේක ඉස්සරහට යනවා. හරි, ඉතින් ඒ නිසා මේ දින 10 ඇතුලේ කාරණා කිහිපයක්. එක, IMF එකේ DSA එක වෙනස් කරනවා කියලා මහා ලොකු කරපු කතාව. හරි, ගැලරියට නෙමෙයි, ශාංග්‍රිලා එකේ, මොනාක් ඉම්පීරියල් එකේ ප්‍රොෆෙෂනල්ස් වෘත්තිවේදීන්ට, ඊළඟ පස්සේ මේ 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 රටේ විද්වත් පුද්ගලයන්ට කිව්වා. ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ විතරක් නෙමෙයි, ඒක කරන්නද කියලාවත් අහලා ඒ පිළිබඳව අඩුම ගානේ ස්ටේට්මන්ට් එකක්වත් නැහැ. දෙක, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී විගණනය කරනවා කිව්වා, හොරකම් කරපු සල්ලි ගේනවා කිව්වා. ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟ වෙන්නේ අර හොරකම් කරපු නැති ජනතාව වෙනුවෙන් ගත්ත ණය වලට කිව්වා. ඒ පිළිබඳව එක වචනයක් කතා කරලා නැහැ. ඒක ඒ වෙලාවම එග්‍රි වෙලා IMF එක හම්බෙච්ච පළවෙනි දවසේ මේක එකක වෙලා බලන්න ස්ටේට්මන්ට් එකකුත් ඉෂු කරලා තියෙනවා මේ මේ ISP හෝල්ඩර්ස් සහ මේ අර මේ කම්පැරිබිලිටි ඔෆ් ට්‍රීට්මන්ට් වලට දැන් එකඟයි කියලා රටවල් ඔක්කොමයි ISP හෝල්ඩර්ස්ලා ආණ්ඩුව සිටි බැංකුව පත් කරලා මේකේ ටෙක්නිකල් වැඩ කටයුතු කරා. තුන, මේ දීපු පොරොන්දු පාඩි වෙන්න පුළුවන් මේ 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 මොකද්ද කිව්වා රුපියල් 100,000 ඉඳලා 102,000 ගෙනියනවා කියලා
බදු සීම බදු ගහන්න ඇතික රුපියල් ලක්ෂද ලක්ෂදකට ගෙන නොයි කියල කිවන්. ඒකටන මිනිස්සු චන්ද දුන්නේ. ඒකට මිනිසු චන්ද දුන්නේ කෝයිති ඒක අඩුම ගානේ ඒක ජනවාරි පලවෙන්ද දෙනවායි කියලා කිව්වා. දෙන්නේ නෑ ලැබෙන්නේ. එහෙනම් තිය දැනට කිය අඩු ගාන කියන්න එපැ. හරි එතකොට එහෙමනම් යම් කිසි විදිහකට ඒක කරන්න එක තැනකට එනවනම් හරි එහෙමනම් ඒ අඩුවෙන ආදායම කොහෙන්ද වැඩි කරගන්න. හරි ඊළඟට අර ඉම්පියුටඩ් රෙන්ටල් ඉන්කම් එකක් තියෙනවා. ඉම්පියුටඩ් රෙන්ටල් ඉන්කම් කියන්නේ අර තමන් ජීවත් වෙන නිවසට මේ බද්දක් මේ කුලියක් උපකල්පනය කරලා ඒක ආදායම හැටියට හිතලා ඒකට බද්දක් ගහන්න ඕනේ කියලා IMF කියලා තිබ්බා. අපි ඒකට විරුද්ධ වුණා. ඒක වෙනම දෙයක්. දැන් ඒක කරන්නේ නැත්තම් මොකද්ද මේ කට්ටියගේ විකල්පය? කොතනින්ද මේවා ගේන්නේ? හරි ඉතින් ඒ නිසා මම අද කතා කරේ IMF එක සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඡන්දේ දවස වෙනකන් කියපු දේවල් සහ ඡන්දෙන් පස්සේ කරන දේවල් අතර විශාල පරස්පරයක් තියෙනවා. මම කැමැති අහන්න අනිල් ජයන්ත මහාචාර්යතුමාගෙන්, හර්ෂණ සූර්යපෙරුම මහාචාර්යතුමාගෙන්. හරි මේගොල්ලෝනේ ආර්ථික කමිටුව. මේගොල්ලෝ කොච්චරනම් කිව්වද නෑ අපි මේක කරනවා, නෑ අපිට පුළුවන් මේක කරන්න. එක වචනයක් කිව්වද ඇවිල්ලා? එක වචනයක් කිව්වද? එක්ක මේ කට්ටිය සම්පූර්ණයෙන්ම ජනතාව නොමග ඇරියා. එහෙම නැත්තම් මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් දන්නේ නැතුව නොයෙකුත් කතා තැන් තැන්වල කිව්වා. ඒ දෙකෙන් එකක්. මේගොල්ලෝ මහාචාර්යවරු නිසා දැන නොගෙන නොදැන හිටින ක්‍රමයක් නෑ. ඒගොල්ලෝ හොඳටම දන්නවා. හරි එහෙමනම් අපිට තියෙන තේරුම් ගන්න පුළුවන් දේ තමයි මේ කරේ ජනතාව රැවට්ටීමක්. වෙන මොකක්වත් නෙමෙයි. හරි ඉතින් ඒ නිසා ජනාධිපති අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමා ඒක හරි දැන් එතුමා පත් වෙලා ඉන්නවා. හරි ආණ්ඩුව කොයි විදිහට වෙන්න ඕනද? මේ වාගේ ආණ්ඩුවක්ද අවශ්‍ය? ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් ආර්ථිකය මෙහෙම කරනවා අර එහෙම කරනවා එහ අර විදිහට කරනවා කියලා එක වචනයක් කතා කරන්න බැරි IMF එකත් එක්ක එක වචනයක් තර්ක කරන්න බැරි කණ්ඩායමක් ඕනේ. එහෙම කණ්ඩායමක් ඕනේ. ඒක දෝනේ මේ රටේ මිනිස්සුන්ට. මේ රටේ මිනිස්සුන්ට ඒක දෝනේ. හරි අනුර කුමාර ජනාධිපතිතුමා කිව්වනේ මම හදපු එකක් නෙමෙයි. අවුරුදු එකහමාරක් උත්සාහ කරනවා කිව්වා. බැරි වුණොත් අතාරිනවා කිව්වා. අවුරුදු එකහමාරක් මාසකහමාරක් කරන්න, සතියකහමාරක් කරන්න, දවසකහමාරක් කරන්න, පැයකහමාරක් කරන්න. නෑනේ. නෑ. ඉතින් රටේ මිනිස්සු දැන්වත් තේරුම් ගන්න. දැන්වත් තේරුම් ගන්න. මේ ලොකු මිරිඟුවක්. මහා මිරිඟුවක් පෑව. හරි. මේ මිරිඟුව. එතකොට තවත් මේ 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 ආර්ථික කණ්ඩායමත් එක්ක ඉස්සරහට යන්න හදන්න. මේ ආර්ථික කණ්ඩායම දෝනේ. අඩු ගානේ උත්සාහ කරන්න වෙනස් කරන්න. උත්සාහ කරන්න. IMF එකට කියන්න හරි අද අපි ආණ්ඩුව ගත්තේ මේ අදනේ ඊයේනේ ගිය සතියේනේ අපිට මාසයක් දෙන්න මේක ගැන සාකච්ඡා කරන්න. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වෙන්න කලින් මාසයක් දෙන්න. මොකද අපි ජනතාවට පොරොන්දුවක් දුන්නා. හොරකම් කරපු සල්ලි අපි නැවත ගෙවන්න සූදානම් නැහැ කියලා. අපිට මාසයක් දෙන්න. IMF එකත් එක්ක ඉතුරු ටික කතා කරගෙන මාසයක් දෙන්න. මොන බොරුද? හරි ඉතින් ඕක තමයි ඇත්ත කතා. ඉතින් ජනතාවට තවත් අවස්ථාවක් තියෙනවා. මේ රට කොයි විදියටද ඉස්සරහට යන්න ඕනේ? හරි මේ 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 අපි දැක්කනේ සුනිල් හඳුනෙත් ගරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා හිටියා, අනිල් ජයන්ත මන්ත්‍රීතුමා හිටියා. ඊට පස්සේ කවුද හර්ෂණ සූර්යපෙරුම මහාචාර්යතුමා හිටියා, සීතා මහාචාර්යතුමිය හිටියා, තවත් දෙතුන් දෙනෙක් හිටියා. ඒ අස්සේ අර දුමින්ද හුලංගමුව ඇන්ස්ටන් යන් එකේ ප්‍රධාන විධායක නිලධාරී ජාත්‍යන්තර ඔඩිට් ෆර්ම් එක ප්‍රධාන නිලධාරි කෙනෙක් එයත් දේශපාලන තනතුරක් අරගෙන එයත් එතන හිටියා.
හරි. එතකොට මේ ඔක්කෝම අවසානයේදී එක වචනයක් කතා කරන්න ඇතුව ජනතාවට දීපු පොරොන්දු සම්පූර්ණයම එතන කුණු බක්කියට දාලා පාර කාමරේ ඇතුළට එන්න කලින් එළිය තියෙන කුණු බක්කියට ඒ ටික දාලා ඇවිල්ලා ඔළුව වනලා ඔව් ඔව් කියලා ගිහිල්ලා අන්න ස්ටේට්මන්ට් එකකුත් ඉෂු කරලා වැඩේ ඔක්කොම හරි කියලා. ඕකටද අපි මේ කට්ටිය ගෙනාවේ? ඕකටද ගෙනාවේ? කාමරේ ඇතුළට යන්න කලින් ජනතාවට දීපු පොරොන්දු ටික එළිය තියෙන කුණු බක්කියට දාලා ඇතුළට කියලා ඔළුව වනලා ඕකේ සර් කියන්නද මේ කට්ටිය ගෙනාවේ? ඒකටද ගෙනාවේ? ඉතින් දැන්වත් මම හිතන්නේ බුද්ධිමත් ජනතාව හිතන්න මෙහෙම ඉස්සරහට ගියොත් එහෙම කොයි විදිය තැනකට මේ කට්ටිය මේ රට තල්ලු කළා දායිද කියලා ආර්ථිකය පැත්තේ. මං අනිත් ඒවා ගැන කතා කරන්න මේ වෙලාව ගන්නෙ නෑ. ඔය ටික විතරයි මං කියන්න සූදානම් වෙන්නේ. බොහොම ස්තුතියි. හරිනේ? කලගන්න මට යන්න තියෙනවා. ඊයේ හවස තමයි දැන් මේ වෙනස්කම් සම්බන්ධව සාකච්ඡා කරන්න කිව්වේ. පැය ගානේ ඒකට වැඩේ දාගෙන තියෙනවා. ඒක තමයි මං කියන්නේ. පැය ගාන ඉවරයි. ෆිනිෂ්ඩ්. අන්න බලන්න ස්ටේට්මන්ට් එක. සිටි බැංකුව පත් කරලා ණය ප්‍රතිහෝගත කරන්න ඉම්ප්ලිමන්ට් කරන්න. අවුරුදු එකමාර කෙසේ වෙතත් පැයක්වත් නැහැ සාකච්ඡාව. පත් කරලා ඉවරයි. සිටි බැංක මල්ලි සිටි බැංකුව පත් කරලා ඉවරයි. ඉම්ප්ලිමන්ට් කරන්න. ණය ප්‍රතිහෝගත කිරීමේ එක අකුරක් වෙනස් වෙන්නේ නැහැ. එක අකුරක් වෙනස් වෙන්නේ නැහැ. DSA වෙනස් කරනවා තියා ඉම්ප්ලිමන්ට් එදා ඡන්දෙට දවස් දෙකකට කලින් එකඟ වෙච්ච එක එක අකුරක් එක අකුරක් වෙනස් වෙන්නේ නැහැ. එක දශමයක් වෙනස් වෙන්නේ නැහැ. හොරකම් කරපු සල්ලි ගෙවන්නේ නැහැ කියන ඒවත් ඒවන් නිකන් ඒකලෝ කිව්වදවත් කියලා දන්නේ මතකත් නැහැ. ඒක කුණුබක් මේ එළි කාමරය ඇතුළට ගෙනාවේ නැහැ. එතකොට දැන් බලන්නකෝ අපි මොනවටද මේ ඇත්ත යථාර්ථය මිනිසුන්ට පහදලා දෙන එකේ තේරුමක් තියෙනවද කියලා බලන්න. අපිටත් ඇවිල්ලා කියන්න තිබ්බනේ. අපිටත් ඇවිල්ලා කියන්න තිබ්බ අපි DSA වෙනස් කරනවා. හරි. අපි මේ හොරකම් කරපු සල්ලි නැවත ගෙවන්න සූදානම් නැහැ. අපිටත් කියන්න තිබ්බා. හැබැයි නමුත් අපි එහෙම කිව්වේ නැහැ. ඇයි කිව්වේ නැත්තේ? ඒක යථාර්ථවාදී නොවන නිසා. ඒක සත්‍ය නොවන නිසා. හරි. එතකොට මේකේ සදාචාරය බලන්න. බලන්න. වේද සම්මුවර මත කිව්වේ ඡන්ද කලින් කිව්වේ අපි වැල්පාරමේ යනවා. දැන් මේ වැල්පාරමේ යන්න දැන් ගලුවක් කරගෙන නැහැ. මේ යන කලබලෙකුත් නැහැ. ළමයා ගන්නෙත් නැහැ. නෑ ඒක ඇත්ත. හරි මගද කිව්වනේ වැල්පාලමේ යනවා කියලා කලින් කිව්වනේ වැල්පාලමේ යන්නේ නැහැ පස්සේ මගද කිව්වනේ වැල්පාලමේ යන්නේ නැහැ හැබැයි මම කියන්නේ අවුරුදු එකමාරක් උත්සාහ කරනවා කිව්වනේ මේවා වෙනස් කරන්න අවුරුදු එකමාරක් උත්සාහ කළා බැරුණොත් ඉන්නේ අතාරිනවා කිව්වේ මේ ණය ප්‍රතිහෝගත කිරීම DSA එක වෙනස් කිරීම 95% තියෙන මේ පරාමිතිය අඩු කර ගැනීම මම කියපු දෙයක් ගැන නෙමෙයි මම මේ කියන්නේ මම නෙමෙයි කිව්වේ අවුරුදු එකමාරක් උත්සාහ කරනවා කියලා මම කිව්වද? මම කිව්වේ නෑ. දැන් කියන්නේ උපයෝගිතපත් ලක්ෂ සීමාව ලක්ෂ සීමාව කරලා ඒක විඥානික දෙයක් නෙමෙයි නේ නෑ මම කියන්නේ දැන් ඒක ගැන කතාවක්වත් තිබ්බද? දැන් ඒක IMF එකට කිව්වද අපිට මේක දැන් මෙහෙමනේ මේ ඔක්කොම කරන්න පුළුවන් IMF එක කියන්නේ ඕන දෙයක් කරාට අපිට ප්‍රශ්නයක් නෑ 115 ආදායම තියෙන්න ඕන එන අවුරුද්දේ. එතකොට ඒක ලක්ෂ දෙක කරන එක එමත් නැත්නම් වැට් එක 18 ඉඳලා 15ද 20ද කියන එක ඒක ඒගොල්ලෝ කියන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ ඒක ඕගොල්ලෝ කරලා පෙන්නන්න. ඕගොල්ලොන්ට පුළුවන් නම් ප්‍රොපෝසල් එකක් දෙන්න එහෙම කරන්න. හැබැයි මම කියන්නේ දැන් එහෙම දෙනවනම් ලක්ෂ දෙක කරනවා නම් මේක වෙන තැනකින් ගන්න වෙනවා. එතකොට මේතනින් බද්ද අඩු වෙනවනම් ආණ්ඩුවට වෙන තැනකින් බද්ද වැඩි කර ගන්න ඕන. මොකද ඒගොල්ලෝ 115 වෙනස් කරන්නේ නැහැ. ඒ 115 එහෙමම තියාගන්න ඕනේ. ඒක එක දෙක ඊටත් වඩා කිව්වේ මේ 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 ණය දීපුවා හොරකම් කරා කියලානේ. දෙයනේ කොච්චර කිව්වද? ට්‍රිලියන 8ක් ණය ගත්තා ට්‍රිලියන 2යි මේ ඇසට් තියෙන ට්‍රිලියන 6ක් හොරකම් කරා. ඒ නිසා මේ හොරකම් කරපු ණය අපි ගෙවන්නේ නැහැ. හොරකම් කරපු ණය ගෙවන්නේ නැහැ. ඒවා විගණනය කරලා ඒ විගණනයෙන් පස්සේ ගෙවිය යුතු පුද්ගලයන්ට ප්‍රතිව්‍යුහගත කරනවා අනික් කට්ටිය ගෙවන්නේ නැහැ. හොරකම් කරපු සල්ලි ඉතින් මං කියන්නේ පැයකින් පුළුවන්ද මේක විගණනය කරලා ඉවර කරලා ඔක්කොම කරන්න පැයකින් පුළුවන්ද? ඒ එහෙම පැයකින් කරලා දැන් මම කියන්නේ දැනටම ස්ටේට්මන්ට් එක ඉන්ටර්නැෂනලි ඉෂු කරලා ඉවරයි. ශ්‍රී ලංකාව පිළිගත්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරගෙන යන්න.
ඒකට සිටි බැංකෝ පත් කරලා තිවරයි. ඉන්ටර්නැශනල් ස්ටේට්මන්ට් තියෙනවා. ඒක මං කියන්නේ. දැන් මේ දැන් අරගෙන යන ක්‍රියාමාර්ග සම්බන්ධ මොකක් හරි රටට හානිදායක මොකක් හරි බුදුමාන තියෙන විවේචනයක් මේ දැන් කරපු වැඩි දැන් රණින් මහත්තයා කරපු වැඩි දැන් අනුර මහත්තය රස්සන්ට කරගෙන යනවා. ඒ වෙලාවේ දැන් මේ මොහොතේදී හානියක් වෙන්න පුළුවන් බුදුමාගේ නිරීක්ෂණ. මම කතා කරන්නේ ඒක නෙමෙයි මල්ලි. මං කතා කරන්නේ ජනතාවට කියපු දෙයක සහ බොරු කිව්වා කියන එකනේ. මම කියන්නේ කරන්න පුළුවන් දේවල් එක්කෝ නොදැනුවත්ව කිව්වා කරන්න පුළුවන් කියලා, එහෙම නැත්නම් කරන්න බෑ කියලා දැනගෙන කිව්වා මේ කරනවයි කියලා. මම දන්නේ නැහැ කොයි එකද කියලා. මගෙන් අහන්න එපා. මම දන්නේ නැහැ. හැබැයි අපි කිව්වා මේවා කරන්න පුළුවන්, මේවා කරන්න බෑ කියලා. ජනතාව කිව්වා කරන්න බැරි නම් මොනවටද ඔයගොල්ලන්ට ඡන්ද දෙන්නේ? කරන්න පුළුවන් මිනිස්සුන්ට අපි ඡන්ද දෙමු. කරන්න පුළුවන් මිනිස්සුනෝ ණය අරගෙන ඒව හොරකම් කරා නම්, හරි, ණය අරගෙන ඒව හොරකම් කරා නම් ඒවට අපි නැවතත් ගෙවන්න ඕනේ නැත්තම්, හරි, ඒක හොඳයිනේ. ඒක හොඳයිනේ. ඉතින් ඒ නිසා අපි ඒ මිනිස්සුන්ට ඡන්ද දෙනවා. හරි, දැන් ඒ මිනිස්සුන්ට ඡන්ද දීලා සති දෙකකට කලින් ඒ මිනිස්සු කියනවා නම් නෑ මේ ඒ ඔක්කොම අපි ගෙවනවා කියලා. එතකොට මම අහන්නේ ජනතාවක පැත්තෙන් ජනතාවට කල්පනා කරන්න පුළුවන් ඒක. ඒක මං කියන්නේ. ජනතාව සොරි කියන්නේ නැති ස්ටේට්මන්ට් එක ඉෂු කරලා ඉවරයිනේ මල්ලි දැනටම. ස්ටේට්මන්ට් එක ඉෂු කරලා ඉවරයි. එක ඉලක්කමක්වත්, එක දශමයක්වත්, එක අකුරක්වත් මේ ඔය ඡන්දර සතියකට කලින් එකඟ වෙච්ච ණය ප්‍රතිහුගත කරන්නේ වෙනස් කරන්නේ නැහැ. එක ඉලක්කමක් ආ වෙනස් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, මේ ජාත්‍යන්තර බැංකුවක් පත් කරලත් ඉවරයි මේක ක්‍රියාත්මක කරන්න හෙට අනිද්ද වෙනකොට. ඉතින් කොහොම මිනිසුන්ට දීප පොරොන්දු? කොහොම පොරොන්දු? දැන් මට අල්ලන් ගහයි. ඒක මට කමන්නේ නැහැ. මොකද කවුරු හරි ඉන්න එපා මේක කතා කරන්න. කවුරු හරි ඉන්න ඕනේ මේක කතා කරන්න. මං ආණ්ඩුවේ හිටියද විපක්ෂයේ හිටියද කවුරු හරි ඉන්න ඕනේ. හරිසදි සිල්වා මේක පෙන්වන්න දෙන්න ඕනේ කවුරු හරි. වෙන කවුරුත් මෙයා පෙන්ලා දෙන්නේ නැහැනේ. කවුද තර්ක කරන්නේ? හරි, දැන් මිනිස්සු කියන්නේ හරි ඕගොල්ලෝ ඡන්දේ පරාදයි. හැබැයි හර්ෂ පාර්ලිමේන්තුවට යා යුත්තේ මොනවටද? කවුරු හරි මේකේ අනිත් පැත්තක් තියෙනවා. කාසි අනිත් පැත්ත තියෙනවා. නැත්නම් අවසානයේදී වෙන්නේ ජනතාව සම්පූර්ණයෙන්ම ගොනාට අන්දනේ. ඒක ගෝඨාභය රාජපක්ෂ කරාද වෙන කවුරු හරි කරාද කියන එකට වඩා මං හිතන්නේ මිනිසුන්ගේ පැත්තේ හිට ගන්න කවුරු හරි ඉන්නෝනේ. කවුද මිනිසුන්ගේ පැත්තේ හිට ගන්න? හරි, එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ විපක්ෂයේ ඉඳන් මේක කරන්න නෙමෙයි. සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ජයග්‍රහණය කරන්න බැරි වුණා. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්මයාට මේ රටේ අගමැති වෙලා ආණ්ඩුවක් අරන් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාත් එක්ක මේ වැඩේ කරන්න හැකියාවක් තියෙනවා. මේ ප්‍රතිපත්තියේ ගැටලු ඇති වෙනකොට කොහොමද පුතුමා ආණ්ඩුව අරගෙන දැන් ඔහු කියන්නේ වෙනම කතාවක් පුතුමාලා. ඒක තමයි කියන්නේ. අවසානයේදී වෙන්නේ මොකද්ද කියලා බලන්නකො. අවසානයේදී වෙලා තියෙන්නේ අපි කියපු දෙයමනේ. මම කියන්න අපේ බ්ලූ ප්‍රින්ට් එකේ තියෙන අකුරක්වත් මේ කට්ටිය වෙනස් කරලාද කරන්න කියලා. ඒව තමයි කිව්වේ. ඒක තමයි වෙන්නේ. මිනිස්සු මුලා වෙච්ච එක විතරයි උනේ. මිනිස්සු මුලා වුණ නැද්ද? මිනිස්සු කිව්වේ නැද්ද මේ කට්ටියට ඡන්ද දෙන්න? එතකොට මේගොල්ලෝ මේ IMF එක දාපු මේ කොන්දේසි වලට එකඟ වෙන්නේ නැහැ. මේ DS එක වෙනස් කරනවා. මේ හොරකම් කරපු ණය ගෙවන්න මේගොල්ලෝ සූදානම් නැහැ. මට කියන්න $1 මේ ඩොලර් බිලියන 12මාරෙන් $1ක්වත් ගෙවන්න නැතුව ඉන්න එකඟ වෙලා තියෙනවද කියලා? $1ක්වත් ඩොලර් බිලියන 12මාරෙන් ISB ණය ඩොලර් මිලියන 12500ෙන් $1 හොරකම් කරපු $1ක් නොගෙවා ඉන්න සූදානම්ද කියලා? $1 නෑ. කොහේනම් එහෙමනම් හොරකම් කරපු සල්ලි හොයන්නක මේ හොරකම් කරපු සල්ලි නැවතත් ඒ කට්ටියට ගෙවන එක හරියද? ඒකටද මිනිස්සු ඡන්ද දුන්නේ? දැන් මේ සාකච්ඡාවේ වාඩිලා හිටියේ ජනාධිපති සිදුවු විනාස කරලා ඉන්නේ කණි මාර්ගයේ කණ්ඩායමක මාර්ගයක්වත් නැව උදල් ඒ කණ්ඩායම. මේ කණ්ඩායම කොහොමද මේ වැඩේ කරද්දී තාරගෙන යන්නේ? දැන් මේ සාහිත්‍යයේ දීලා විනාස වෙලා නැහැ නේ කතාව. ඒක ඉතින් මගෙන් අහන්න එපා මල්ලි. මන් දන්නේ. ඒවා ඉතින් මම දන්නේ නැහැ. ඒක මන් දන්නේ නැහැ. අපි යථාර්ථය කතා කරාම මිනිස්සු පිළිගත්තේ නැහැ.
කමන්නේ. හරි. හරි දේක තමයි. ඒක තමයි. ඒක තමයි. අසරණ මිනිස්සු හිතුවා අනේ මේ හොරකම් කරපු සල්ලි මේ ගොල්ලෝ නැවත ගෙවන්නේ නැහැ කියලා. ට්‍රිලියන 8න් ට්‍රිලියන 6ක් හොරකම් කරලා කියලානේ කිව්වේ. ට්‍රිලියන 8ක් ණය ගත්තා, ට්‍රිලියන 6ක් හොරකම් කරා, ට්‍රිලියන 2යි තියෙන ඇසට්. එහෙමනේ කිව්වේ. ට්‍රිලියන 6 කෙසේ වෙතත් 1 ඩොලරයක් මේ නොගෙවන්න උත්සාහ කරා. ඔවා මගෙන් අහන්න එපා චන්න, ඒගොල්ලොන්ගෙන් අහන්න. අපි ප්‍රහාර එල්ල කරේ නැහැ. හරියම රයිට්. Thank you. ලංකාදීපට ඉන්ටර්වියු එකක් දුන්නේ නැහැ. හරි මං මනෝජ් එක නෙට් එකේ පොඩ්කාස්ට් එකක් කරා. නෙට් එකේ කරපු පොඩ්කාස්ට් එකෙන් කෑල්ලක් අල්ලගෙන හෙඩ්ලයින් එකක් ගහලා. මම කියනවා ලංකාදීපට මං ඉන්ටර්වියු එකක් දුන්නේ නැහැ. ලංකාදීපට කතා කරන්න කියන මට ලංකාදීපේ අයිතිකාරය. සුජාන් මේ කවුද මේ විජේවර්ධනට කියන්නේ මට කතා කරන්න කියලා. මම ලංකාදීපේ ඉන්ටර්වියු එකක් දුන්නාද කියලා. ඇයිද ප්‍රචාරයක් නේද ඔතන දිනවෝ. ඒක තමයි ලංකාදීපේ අයිතිකාරයන්ට කියන්නේ මට කතා කරන්න කියලා. සුජාන් විජේවර්ධන මම දන්නේ අද ඊය නෙමෙයි. සුජාන් විජේවර්ධන මම දන්නේ දැන් අවුරුදු 25 30. මම ලංකාදීපේ ඉන්ටර්වියු එකක් දුන්නේ නැහැ. ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ මම මනෝජ් එක කරා පොඩ්කාස්ට් එකක්. නැත්නම් ඒ පොඩ්කාස්ට් එකක් කරේ පැයකමාරක. මනෝජ් නෙත්ෆම් අන්ලිමිටඩ් එකේ කරපු පොඩ්කාස්ට් එකෙන් අරගෙන ඒගොල්ලෝ ලංකාදීපට කිව්වා වගේ දාලා ලංකාදීපේ දාලා දුන්නා නේද? නෙත්ෆම් එකේ පොඩ්කාස්ට් එකෙන් ගත්ත එකක් කියලා. ඔන්න ජර්නලිස්ට්. මම අභියෝග කරනවා රුවන් විජේවර්ධන. සෞරේ කවුද මේ කවුද? සුජාන් විජේවර්ධනට. ඕන වෙලාවක. දැන් නීතිමය ප්‍රචාර කරන්න ඕනේ නෑ. පත්තරයක් වුණාමත් යම් කිසි දැන් අපි ඒවට පැටලෙන්න යන්නේ නෑ. මං ඔවා ගණන් ගන්නෑ. හරි මං ඔවා ගණන් ගන්නෑ. දැන් මෙතන වෙලා තියෙන්නේ හර්ෂරිසිරවට ගහන එකනේ තියෙන්නේ. හර්ෂරිසිරව කාලා වට්ටන්න. හතර වටේම හර්ෂරිසිරවට ගහන එක තමයි වෙන්නේ. හරි හර්ෂරිසිරව පාර්ලිමේන්තුවට අරගෙන නවත්තන්න. මොන ක්‍රමෙන් හරි හර්ෂරිසිරව පාර්ලිමේන්තුවට අරින්න එපා. ඒකනේ මේ කරන්න හදන්නේ. මම දන්නේ මොනවට කරාද කියලා. මේක ඕන බුද්ධිමත් මිනිහෙන්ට තේරෙනවා. මට හතර වටෙන් ගහන්නේ ඇයි? ඇයි මට හතර වටෙන් ගහන්නේ? හතර වටෙන් ගහන්නේ කොහොමාරි මේ ඡන්දේ මාව පරද්දන්න. ඔක තේරුම් ගන්න බැරිද? හර්ෂන් සිලෝ කොළඹින් පරද්දන්නනේ මේ වැඩේ. බලන්නේ ඒක. නමුත් ඒක තමයි මේ කරන්න උත්සාහ කරන්නේ. ප්‍රශ්නයක් නෑ, අපි බලමු. අපි බලමු මොකද වෙන්නේ කියලා කොළඹ.